රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල පුරවැසි භාවය වෙනුවට අර්ධ පුරවැසි භාවයත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට හිඟන ප්‍රජාතන්ත්‍රවාදයත් ප්‍රජාතන්ත්‍රවාදයේ යාචක බව පිළිබඳවත් අද ටෙලිවැකියෙන් වසර හතරක් තුල අට වතාවකදී ලැබෙන IMF ඩොලර් බිලියන 3 IMF නිසා තවත් බරවන ණය බර. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක ණය මුදල කඩිනමින් ලබා දෙනු ඇති බවට රජයේ විශ්වාසය පළ කරනවා. මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටියේ පවසන්නේ අවස්ථා 8කදී වසර 4ක කාලයක් තුළ ණය මුදල හිමිවන බවයි. 16 වතාවක් IMF සහාය ලබාගත්ද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අසාර්ථක වී ඇති බවයි ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ පෙන්වා දෙන්නේ. IMF එක අපිට ඩොලර් බිලියන 3ක් මුදලක් දෙනවා. අවුරුදු 4ක් තුල 8 වතාවක. සාමාන්‍ය අවුරුද්දකට 10,750ක් විතර ලැබෙනවා. මේ කිවිසුම බලාපොරොත්තු වෙනවා මේ මාසේ අවසානයේ ඩිකරා අත්සන් කරාවි කියලා. එතකොට ඒ සමගම වාගේ අපිට ඩොලර් මිලියන 10,350ක් විතර ලැබෙන්න අවශ්‍යයි. මේ ගැරන්ටිය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මුදලටත් වැඩිය අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. IMF එකේ ඉඳන් ලැබීමට අමතරව ලෝක බැංකුව ඩොලර් 10,500ත් 1,500ත් අතර මුදලක් අපිට ලබා දීමට රීමට. ඒ වගේ මාසයන් සංවර්ධන බැංකුව ඩොලර් 10,600ක් විතර ලබා දීමට සූදානම්. තිරසර භාවය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හැන්කේ පවසනවා. විදේශ ප්‍රවෘත්ති සේවාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. ආර්ථිකය සම්බන්ධයෙන් අදාළ වෙනස්කම් සිදු නොකළහොත් අර්බුදකාරී වාතාවරණය එලෙසම පවතින ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙරට ආයතන පාලනය කිරීමේ නීති සංශෝධනය කළ යුතු බවද මහාචාර්ය පවසනවා. 1965 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව අවස්ථා 16කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන තිබුණද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අසාර්ථක තත්වයක පවතින බවයි මහාචාර්ය ස්ටීව් හැන්කේ පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම තාවකාලික සහනයක් බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා. රටට ගැළපෙන ප්‍රතිසංස්කරණ වලට වඩා IMF එක මගින් නිර්දේශ කරන ලද ප්‍රතිසංස්කරණ තමයි රට තුල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඇත්තටම රටට අවශ්‍ය වෙන්නේ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ රට තුල ක්‍රියාත්මක කිරීම නෙවෙයි, රටෙහි පවතින ණය ප්‍රමාණය ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රට තුල ක්‍රියාත්මක. එහෙම නොවුනොත් ඒ තුල රට මුහුණ දෙන ණය බර තවදුරටත් වැඩි වීමටත්, දේශීය ආර්ථිකයෙන් තවදුරටත් කඩා වැටීමටත් හැකියාව ලැබෙන්නට පුළුවන්. අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළඳපොළට ගිහිල්ලා අපි ආපහු ලබා ගන්නේ ණයක්. ඒ ණය නැවත ගෙවිය යුතුයි. අපේ ණය ලබාගත යුත්තේ පැරණි ණය ගෙවා දාන්න නෙවෙයි. අපි මේ IMF එකෙන් ලබා ගන්න ණය මුදල පාරිභෝජනය සඳහා යෙදෙව්වොත් අපිට සිද්ධ වෙන්නේ මීටත් වඩා භයානක ආර්ථික අර්බුදයකට තව අවුරුදු කීපයකින් ගමන් කරන්නට. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවැකිය නරඹන අසන ඔබ දන්නවා අද ලියන්නේ 235 වැනි ටෙලිවැකිය කියලා. අපේ ටෙලිවැකිය ඔස්සේ අපේක්ෂා කරන්නේ පුරවැසියන් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, තොරතුරු සහ තාර්කික බුද්ධිය බෙදා ගැනීම. දැන් මීට පෙර ටෙලිවැකියෙන් අප පෙන්වා දුන්නේ අද වන විට අපට ඇත්තේ නාමික පුරවැසි භාවයක් කියලා විතරයි නේද? නාමික පුරවැසි භාවයක්. පුරවැසි භාවය තුළ ඇති සමාන අයිතිවාසිකම් සහ වගකීම් අපෙන් උදුරගෙන ඇති බව, උදුරා ගැනීමට සූදානම් වන බව තමයි මීට පෙර ටෙලිවැකියේ තේමාව වුණේ.
දැන් බලන්න පුරවැසියන්ට ලෝකයේම පිළිගත් ප්‍රධානතම අයිතියක් තමයි ඡන්ද බලය. දැන් අද ඡන්ද බලය ලබා ගැනීම සඳහා මහපාරේ සටන් කරන තැනකට රට වැටිලා අවසන්නේ නේද? ලෝකයේ පුරා සිටින ශ්‍රී ලාංකිකින් පවා ලංකාවේ අපට ඡන්දේ දීපියව් ඒක උතුරගන්ට එපා කියලා කෑ ගහන තැනට අද රටපත් වෙලා තියෙන්නේ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ සර්වජන ඡන්ද අයිතිය. දැන් අද රටක්ම මහපාරේ ඡන්ද අයිතිය ඉල්ලලා සටන් කරනවා. ඇත්තටම ඒ කියන්නේ මේ අප ගෙවමින් ඉන්නේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක්. අර්ධ පුරවැසි භාවයක් තමයි අද අපට ඇත්තේ. ඇත්තම කිව්වොත් අද ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලලා අපේ රටේ පුරවැසියන් යාචකින්ගේ ගානට පත් වෙලා. තේරන සිංහලෙන් කියනවා නම් මේ ඇත්තේ යාචක ප්‍රජාතන්ත්‍රවාදී කාලයක්. ඇත්තටම අපේ පුරවැසි භාවයේ සේම ප්‍රජාතන්ත්‍රවාදයත් යාචක තැනට පත් කරලා තියෙන්නේ කවුද? පත් කරමින් ඉන්නේ කවුද? ඇත්තටම වෙන කවුරුත් නෙමේ, අපිම තමයි. අපි අපේ පුරවැසි සමාන අයිතිවාසිකම් එක එක පාට පක්ෂවලට පවරලා බලාගෙන ඉන්නවා, නිහඬව ඉන්නවා නේද? අංක එක තමයි පුරවැසි අප සවිඥානක විය යුතුයි. ඒ සවිඥානක භවයේදී කොළපාට, රතුපාට, කහපාට, නිල්පාට, දම්පාට තොප්පි ගලවන්නම ඕනේ. දැන් මේ දවස්වල ආයෙත් ඇහෙන්න පටන් අරන් තියෙන දේශපාලන ස්ලෝගන් ටික විතරක් අරන් බලන්න කොනේද? පෝලිම් නැති කලේ මමයි, IMF එකේ ණය අරන් දෙන්නේ මමයි, හොඳම ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තේ අපේ නායකයාටයි, එයාට ඇමරිකාවත් ආදරෙයි. ඔන්න ආයේ තුන් වේල කන්ට ලැබෙනවා. පෝලිම්වල මැරුණු යුගයේ අවසන්. ඉතිහාසයේ පළමු වතාවට හාල්සේරු 20ක්, හාල්සේරු නෙමේ කිලෝ, හොඳේ කිලෝ 20ක් දෙන්න යන්නේ අපේ නායකයයි. ඒ කියන්නේ හාල් දුන් පියා, බත් දුන් පියාගෙන් පස්සේ. හොඳේ ගෝටා වගේ නෙවෙයි, ගෝටා හමුදා නිලධාරියෙකුුණත් බයේ පැනලා ගියා. එකට අපේ ලොක්කා කොහමද? ආ, හමුදාව දාලා කුල්ලු පොලු දාලා නේද, කුරුඳු පොලු දීලා අපේ ලොක්කා හමුදාව දාලා නෙලන නෙලිල්ල කොහමද නේද? ආ, කඳුළු ගෑස්වල මොන ප්‍රමිතියින්ද ඈ උද්ඝෝෂණ වලට නෙලන්ටම ඕනේ. දැන් ඉතින් තව ටික දවසකින් සංචාරකයොත් හෝගාල එන්ට පටන් ගන්නවා. ඇත්තටම ආර්ථිකය දැන් ශක්තිමත් වෙලා ඩොලරය යට කරමින් අද රුපියල නැගිටිනවා. ඒ අපේ ලොක්කගේ දූරදර්ශී තීරණ නිසායි. තනි මිනිහෙක්ගේ තීරණ හොඳේ. දැන් මේ ආදී කතා කියන අතිශය හිතේෂිවන්ත ඔය තොප්පි දාගත්ත අර්ධ පුරවැසියන් වැඩිම ඉන්නේ කොහෙද දන්නවද? පාර්ලිමේන්තුවේ. මේ පාලකින්ම තමයි මාරුවෙන් මාරුවට රට කළේ. හොඳේ, රට කළේ නෙමේ රට කෑවේ. ඒ නිසා අංක එක අප පුරවැසියන් ලෙස මෙන්න මේ දැනුවත් කිරීමේ සැබෑ සටන ආරම්භ කළ යුතුයි. පුරවැසියන් තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව තමයි මේ රට ඇමරිකානු ඩොලර් බිලියන 70ක විතර මහා ණයකන්දක තියෙන්නේ. හරිද? නිදහස ලැබිලා අවුරුදු 75යි. අදත් ලැබෙන්නේ ණය. හොඳේ ණය. ඒ ණයවලින් තමයි මේ කන්න දෙන්න හදන්නේ. ඒ ණයවලින් තමයි ඉදිරියේදී අපිට කණ්ඩ දෙන ගමන් ඒ උන්දලා හොරා කන්නෙත්, ඒ උන්දලගේ සුඛ විහරණය සඳහා වෙන් කරගන්නෙත්. හොඳේ, අපට කන්ට දීලා උන් හොරා කන සල්ලිවලටත්, නිකන් ණයවලින්. හරිද? අපට නැති උන්ට ඇති අයිතිවාසිකමුත් හොඳට භුක්ති විඳින්න පටන් ගන්නවා. හරිනේ. ඊළඟට අප මතක තබා ගත යුත්තේ මේ යාචක ප්‍රජාතන්ත්‍රවාදය, නැත්නම් හිඟන ප්‍රජාතන්ත්‍රවාදය, ඉල්ලලා සටන් කරලා ගන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය. හරිද? ඡන්දේ අර ඉල්ලලා මහමගට එන්ට වුණු මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ යාචක බව වෙනස් කළ යුතුයි කියලා. ඒ සඳහා ඒකාධිපති විධායකය වෙනස් කළ යුතුමයි. 1978 JR කියපු ගැහැණියෙකු පිරිමියෙකු බවට පත් කිරීමට විතරයි මට බැරි කියන මේ ඒකාධිපති විධායකය නිසායි අපට මේ යාචක ප්‍රජාතන්ත්‍රවාදීන් බවට තනි මිනිසෙකු ඉස්සරහ පිටපත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මේ අපේ රටේ විධායක ජනාධිපති ඇත්තේ ඇමරිකානු ජනාධිපති, ප්‍රංශ ජනාධිපතිටත් ඉහලින් ගිය බලයක්. කොටින්ම රටක උත්තරීතර අයිතින් දෙකක්ම තනි මිනිහෙකුට පැවරූ ආණ්ඩු ක්‍රමයක්. පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකයත් නේද? උත්තරීතර විය යුතු ගරු අධිකරණයටත් ඉහලින් සිටින මේ විධායක ජනාධිපති බලය ඉවත් කළ යුතුවම තිබෙනවා. ඒ සඳහා මේ ව්‍යවස්ථාව ජනතාවාදී ව්‍යවස්ථාවක් දක්වා වෙනස් කිරීමේ
පුරවැසි විවෘත සටන ආරම්භ කළ යුතුයි. එහිලා විධායක ඒකාධිපති බලතලවලට ආස කරන පක්ෂ ඇත්නම් අන්න ඒ පක්ෂ ප්‍රතික්ෂේප කරන පුරවැසි දැනුවත් භාවයේ සඳහා සටන් කළ යුතුයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්.